යිබෝන් සුභ මධ්‍යහනක් ඔබ ස්වාධීරූපහණී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමගෙන් ප්‍රථමය නවදහනය පුවත් සිරස් තල වෙත. මාස නමේක බිලිඳකුට අමානුෂික්කව පහරදුන් මව අතරැංගුවට වෙල්ල වදයේදී ගමන් මල්ලක තිබි හමු වූ හිසුන් කාන්තා මලසිරුර ගැෙන පුළුල් පරීක්ෂණ ඇනවෙයි. කුරෝනා මලසිරිරු භෝමදානයට ඉරණතිඋුවෙන් කෙරෙයි. පාස්කු ප්‍රහාරය කැන ජනපති කොමිසම මේ වාර්තාාව ඉදිරිපත් වුනත් විවර්ශන අකණ්ඩබ ඇමති කෙලිය හෙළි කරයි. මුතුරාජබෙල්ල නාගරික සංවර්තනයටත් පරිසරයටත් හවරාගත්තාට කාදිනල් හිමිකෙන් අප්‍රසාධයක්. කුරෝණාවේ වෙනස්වෙන ප්‍රභේති නිසා එන්නත් නිෂ්පාතිනයටත් අභියෝග. යාාපනය මනියම් තෝටම් හන් නිවසකදී මාස නවයක පමණවයි සතෙකුඩා බිඳෙකුට පහරදීම්සිදු කළ මව අතඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා. මෙම අමානුශීය පහරදීමම දැකල වීටියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයබනා. දරවාට පහරදීම සිදු කළ මව. කෝි සිට මෙමරටට දරවාසමඟ මසකට පම පෙර පැමිනතිබෙනවා ඇක ේ ාංචයේ රැක අක් සහ ගොස්සිට ඇති පබයි විර්ෂණ පලිී හිළි වුණ. අරුදු විසි හතරක පවන ම කාන්තාව පොලි අතර ගුට කැනීමට හැකි වුණුව අතර සිටිය ූ නිවස පරක්ෂ කිරීමද පහරදීම ලක් ව දරවාදශස්යා කැනීමට හැකිව බව පොිස් මාධත ප්‍රකාශ නියෝච පොලිස් පති අජි රෝන හසනහන් කලා. යාපනය පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් තෞදරටත් පරීක්ෂණ පෞත්තුන් ලබනවා ළමයින් කරූරත්වයට භාජනය කිරීම ළමයින්ට පහරදීම ලමයින් හිංසනයට ලක්කිරීම. තමන්ගේ දෙමවපියන් විසින්ම දරුවන් හිංසනයට ලක්කිරීම මේවන විට යම්යම් සිදුවීමල ප්‍රවණතාවයක් අපේ රටපුරා දක්නට ලැබෙනවා. එවැනි අයට එරෙහිව ඉතා දැඩි ක්‍රියාමාර් ගැනීමට බලාපොරොත්තුවයෙනවා විශේෂෙන්ම මාස නමයක පමණ කුඩා බිලි දෙකුට මේ ආකාරයට පහරදීම කිසිම ආකාරයකට සාධානී කරය කරන. නොහැකි ඒනිසා මෙම කාන්තාවට එරෙහිව දැඩි ක්‍රියාමාර් ගැනීම ශ්‍රී ලංකා පොලිසිය කටීතු කරනු ලබනවා මෙවැනි සිදුවන් පිළිබඳතුරතුර ළඟමඇති පොලිස්ථානට හෝ අදාල් අංශවල්ට වහා දැනන්තීමට කටයුතු කරන ලෙස ජාතික ළමක්ෂික අධිකරී සභහපති, මහාචාර්වය මුදිිත විධානපතින මහතා ජනතාවගින් ඉල්ලා සිටින පා. ඇසල් වසියන්ගේෙන් එවගේම වැඩිහිටි භාරකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සිදුවීම ඔබ දුටුවොත් ඔබට ආරංචුවනොත් වහාම ලඟමැති පොලිස්ථානයට දන්වන්න. එසේත් නැතිනම් එකයි එකයි නමේ හදිසි පොලිස් දුරකතනයට අමතන්න, ජාතික ළමාරක්ෂක අධිකාරයේ හදිසි දුරකතනන්කය දහනමයයි විසිනමේයට අමතන්. ස්කු ප්‍රහාරය පිළිබඳ ස්යාබැලීමට පත්කලළ ජනාධිපති කොමිසේ වාර්තාව ඉදිරිපත්වද, ඒ පිළිබඳව රජයේ විමර්ශණ කටයුතු අකණ්ඩව සිදු කරන බව අමාත්‍යයක් කෙහෙළිය රමුක්වැල් මතා පවසනවා. මේ අතර දෙදහස් පහලව ජනවාරි මස දාහතර සිට දෙදහස්දා අට දෙසැම්බර්තිස් එක දක්වා රාජ්‍යායතනවල සිදුවී ඇැයි සැලකෙන දූෂණ හා වංචාපිළිබඳ ස්වා බැලිීමේ ජනාධපති පරීක්ෂණ කමිෂන් සභාවේ අවසන්වාර්තාාව පාර්ලිමේට ඉදිරි පත් කිරීමට කැබ්ජට් මණඩේ අනුැතිය හිමිය තිබවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා කමිෂන් සභාග වාර්තාව ඉදිරිපත් කර පහම හින හරිවරද්දම්පූර්ණ රජය සතු දෙයක් නමේ නැබැ ඒ සම්බන්ධ සාකච්ඡා කරන්න ඒ සම්බන්ධව යම් කිසිිදේ. රිතියක් තේරන ඒබෙනවුවන් ගත ුතු ප්‍රියමාර්ග මොක්ට කියල සස්යබලන්න සුද. කාදනල් මාන්ක පැත්ත සහ කතුලික සබහාව කොළන් ගරත්තුදුරු පදවිය නිවතනයක් නිකුත් ක ලතිබෙනවා. මර්තු හත අලු රිදාවක් වට පත් කරන්න කිය. දවල් වට රජ හමද පිතුර බද මේ සම්බන්ධ මේ වනකොට වර්තමාමන රජය ස චD දෙකනම දරන්නලයි සම්බන්ධ පරීක්ෂණ කරන යන වාර්තාව කාරෙන් ති නතර තුරේ වර්තමාන රජය සම්බන්ධ සවිස්තරව කරම සවා ගැන වැ පිල ම නවා. ොබිට වැලැදීමන් මේේන පුදකලියන්ගේ මරන ූමතනයකිරීම ඉරනෙති උපදේයේ ූලිකටේතු සුදුකරන පවද අමත්‍යවරයා මෙහිදී ප්‍රකශ්ව කලා. අවසාන තිීදදු වරන්තියන ඉරණ තිවරදදි භූමතානය කිරීමට මූලික අවශ්‍යතාවයන් සහයක් ගෙන යන ක්‍රමවේදයන් සම්බන්ධ වද දවසඇතුලට සේලු දෙනටම දැරුම්දයි. මේ මෙනකොට අදාල ප්‍රදේශ ඉරණතිව ප්‍රදේශයේ, මූලිකටයුතු සියල් අවසාන කල්ලා ඕනෑම මුර්්‍රදේශයක් බාරගන්න තැනටයුතු යද මෙන්තියනවා. කොලඹ රයේ බටහිර බහලූ පොන්තේ සංවර්තනය හා මෙහිම් සම්බන්ධයන් කියෙන ඇති ක්‍රියමාර්ග පිබඳ මෙහිද අදහස් පලවනා. ම දකුණුවාරය බටහි හල් ප්‍රන්තේ ඉදිය රජෙසා ජපන් රජය විසින් නම්රන ලබන පාර්ෂයන් සහ ශ්‍රීලංකා වරාය අධිකාරය හා එක්ව රාජ්‍ය බෞද්ගලික විවසායක් ලෙස සංවර්ධනය කිරීමටත් ඒ සම්බන්ධ ඉතිපත්වන යෝජන ඇගේම් පිනිස අමාත්‍යමන් ලිසින් පත්කනල සාකච්ච සමමුතිකමටුව සහ ්‍රියපෘතිකටක් පත්කිරීමට දෙදදාස් ්‍රිසියගේ පෙබරවාරීමම පලවෙන දින පැවති සම්මතිකමට විසින අනුමත කරල්ලා ඉදිරි පත්කන මෙහෙුම් පවරාදිී මේ ගිවසුම් ස යෝජන ඉන්ද කම සාරිස් කාර යා නිසා පන් ආතිකාරයාලවෙත යොමු කර ආයජකයන් නම් කරන ලෙල්ලි මක්කරලාතියද. යනස්ථාවදී ඉන්දියයා විසින් අදාන පෝච සන් පෙල් කනමික් ෝන් ලිටඩ් කියන සමාග මිදදිරිපත්වරලාතියෙන ජපානය තාම ඉදි්‍රරිපත්ව න්නහඒ එකේවතත් මේම හවුල් ව්‍යාපාරයක් හැටියට ඉදිරියට ගෙනයන්නටැබිනට න්ඩලේ තින්දු කරලා තියෙනවා. ගම සග පිසන්ඳර වැඩසටන මින් හඳුනාගත් මාතලේ දිස්ට්‍රික්කේ පෙහිටි වත්තඒ ඉදිර වැව ඉදිකිරීමට කැිනට අනුමතිය හිම වී තිබෙනවා. <us> ේ මක්කරෙක්දාා සතුං සියය කිඩම් පවතින අතර ල්ලහිගේ සඳහා පිළියම් නෙදීීම මගින් සහ අලුෙන් මග කල හැකි තවයිඩ මක්කරෙක්දස් එක්දහය අඳුනාගෙන ඇති බවින් මේ සම්බන්ධ අවශ්‍ය ජලයෝජනා ක්‍රම ක්‍රියාත්ම කිරීමට කටයුතු යොද තිරම රුපියල් මලියන හද්දා එකකසිය පනස් පහක් මේ වෙනුවෙන්ෙන් කල තියෙනවා ෙදාස් විෂයකත් විසිතුනත් අතර මේ සම්පූර්ණය මවසාන කරන්න හැබින කණල අනඇති ලබලදීලා තිබෙන එනිසා බොහොම පහැදිලක කියන්නට ඕන මේ ගම සමඟ පිළිසඳර වැඩසටහනේ තාමත්ම බැදගත. සංර්ධන වැඩ පිරිවාලල් වෙනෙන් අවාන යොමේනෝ හොමක්නමහි බලාපොරොත්තුවෙනවා. සෑම ගම සමඟ පිළිසඳරහක් වැඩ සටහන මක්කම. අවසානයේ අපලාතය සපත්තුමා සමඟ. සෑම මාසිකම ඒ සම්බන්ධව ගන්නා යෝජනාවන්ල ප්‍රගතියන් ්‍රටේ ජනතාව වෙනේ ඉදිරිපත් කර අපි බලාපොත්වෙනවා.COොVවි-19 ආසාධත පුද්ගලින් තුන් සය දහ දෙනෙකු ඒයේ දිනේ හඳනාගත්තා. ොරුණ මර සංඛ්‍යාවද හාරසිය හැත්තෑ හය දක්වා ඉහල කොස්තිමෙනවා. ලක්ෂ පහඉක්මූ පිරිසකට ඇස්ට්‍රා සෙනෙකා එන්නත මේ වන විට ලබාදී තිබෙනවා. ඒෙදිනි හදදුනාකත් කරුණ සාධ ත්‍යන්තුන් සය දසන අතර එන්තුන් සසිියතුන් දෙෙකු දේශීව හදනාකත්පුත් කළයක්ත්. වැඩිම පිරිසක් කොලබ දිස්ශ්‍රිකෙන් වාර්තාාව අතර එම සං්‍යාව හැට ගාධිශ්‍රිකෙන් හතලෙ දෙනකු සහ රත්තපුරෙන්ති සට දෙනකු වාර්තාාවනා අනෙකු තාසාධ්‍යන්ිකසේ හට නැදිනා දෙවිනේ සෙසු දිස්ශ්‍රිකවලින් වාර්තාාව තිබෙන පා. දෙස වනවිට මිුව ගොඩ සහ පැලිකොට කරුණාපකරේ සමස්ත ආසාධ්‍යයන් සංඛ්‍යාව හැත්තෑ නවදහස් අට සයන තා. එන්පුත් කරෙන් හැත්ත අට දහස් විසි අට දෙනෙකු පුර්ණ සුවේ ලබා රෝහල්වලින් පිටව ගොස්ති වෙනපා. මෙරටින් වාර්තාාව ොVID-19 සමස්ථ සාධිතයන් සංඛාව අසුතුන්දහස් පන්සේ පනස් දෙක තුො දහස් හසේ පනස් හතර දෙෙකු රෝහල්වල සහ අතර මැති ප්‍රතිකාර අධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබට පා හැත්තෑ නවදහස් හාරසිය විසිද් දෙනෙු, පූර්ණ සුවේ ලබා රෝහල්වලින් පිටව ගොස්ති වෙන. ඇත ්‍රවි හමුදාමින් පාලනේබන නිරෝධහන මධ්‍යස්ථා අනු පහක්තුල පුදගලැ නදහස් අටසේ අනු එක් දෙනෙකු ඩරෝදහයිනේ වෙමින් සිටිනවා. ඒ දිනේ තුළ සිදු කළ පිCR පරිීක්ෂණ සංඛ්‍යාව දවදහස් අට සිය විසි දෙකාක්. මෙතර COොVID-19 ප්‍රතිශක්ති කරන වැඩසහන අතේ පන්ලක්ෂ නවදහස්ෙේ හැත්තෑ පස්ස දෙනකුට, බේබනට, ඇස්ට්‍රා සනිිකා එන්න තල බාදේ තිබවා ඒ දිනේ හතලස් දෙදහස් නවසේ විසි පස් දෙනකට එන්න තල බාතුන්නා. ෙවී කියය ැයි සිහතර තුළ ගොලී වශින් වාර්ත වූ ආසාධිතයන් සංකව දෙලක්ෂනු දහස් දෙසිය විසි පහ. මරණ හයිදහහයිසිටක් සිදුවති වෙනවා. ඇමරිකා වෙන්න අසාධ්‍යයන් පනස්තුන්දහ එකසි හතලි සත්දනෙකු වර්තා වෙද්දී මරණ එතිස් නවක් සිදුවතිබෙන පවා. බ්‍රසිලින්න ආසාධ්‍යයන් ති සටදහතුන්සේ හලස් නවදෙනෙකු වාර්තා වෙද්දී සිදු ඇති මරණ සංඛාව අට සියදහටක් රෘුසියාාවවෙන්න අසාධතයන් එකළොස් දහස් පන්සේ හැත්තක් සහ මරණ තුන්සේ තිස්තුනක් වාර්තාාව වනා. ඉන්දියාවෙන් ආසාධත්‍යයන් එකළොස් දහස් පන්සේ හැටතුනක් සහ මරණ අසුවක් වාර්තාවෙත්ති වෙනවාා. එක්සත් රජධානීන් වාර්තාාවේ තියා සාධීතැන් සංකව, පදහසාරසි පනස් පහක්, මරණ එක සිහත රක්සිදදු ඇති බවයි විදිස්මාධ්‍යවාර්තා කරන්නේ. මතුරාජ වෙල තෙත්්බිම් කලාපය ආශ්‍රිත්‍රදේශය, පරිසර අමාත්‍යංශය හා, නාගරික සංවර්ධන ආධිකාරය යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් තම අප්‍රසාධය පල කරන බව කොළඹ අගරදකරු මැල්කම් කාදින රංජි තිමිපණන් සඳහන් කරති වෙනවා. නිවේධනයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කලාතර මේ සම්බන්ධයෙන් අප පරිසර අමාත්‍යංශයෙන්ද විමසීමක් කලා. vil පමා්‍ය sah නා san अධකායට පගීම योට, න්ගේ preका ද ්‍රද ඇdie ීම, கීම ந்த, him can. මෙතර පරිසර අමාත්‍යශය, අපේ සබන්ධය විමස මක් කල මුතුරාජ වෙල ඇදී පරිසර පදධ ආරක්ෂකරගනිමින් දේශ විදේශය සංචක ආකාශ න හැ පදේශයක් ලෙස ඒසන් වර්ධනයකිරීම සැසුන් ක ඇති බව එම අමාත්‍යංශ පවසනවා ඒ අනුව පරිසර අමාත්‍යංශය සහ නාගරික සන්වර්ධන අධිරරි අයටත. එම ප්‍රදේශය පවරාගෙන පරිසර අමාත්‍යංශය, වනචී අත්‍යංශය සහ වන ක්ෂ අත්‍යංශයේ ර් දක්ෂ අ තයේ එම ්‍යාපෘති ක්‍රාත්ම කරනවා ඊට අදා මනිනම් කටයුතු ව ට ආරම්ම කර අත අදා ප්‍රේශය අනසරයදිකිරීම. ඒත්කිරීමද හටයතු කරෙනවා කඩලාන පරිසර පද්ධතියද නිස පරරිදි ආරක්ෂකර ගැනීමටයි සැලසුම් කරති බෙන්නේ මේ මුතුතරජවෙල පරිසර පද්තිරගැනීමට ඇති හොම පිවරක් වයි පරිසර අමාත්‍යංශය වැදුත් පවසන්නේ. . ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැත්තෑ වන සංවත්සරය අදට යේදී තිබෙනවා ඒවිරුවෙන් නිලධාරීන් හහාරය හැට හත්දෙනෙකු සහ සෙසුනිලියන් හදහස් දෙසය අනුවකට උසස්වීම් ලබාදීමටයුතුකර ඇති බයි ලංකා ගහමදාවව සඳහන් කළේ. ක්දහස් නවසය පනස්ෙක වසරේ මාර්තු මසද දෙවනතා රාජකය ලංකාකුවන් හමුදාව ස්ථාපිත කෙරුණා. එක්දහස් නවේ ඇත්තෑත් දෙකවසරේදී ශ්‍රී ලංකාව ජන්න රජයක් බවට පත්තීමෙන් පසුව රාජකය ලංකාකුවන් හමුදාව. ශ්‍රී ලංකාගුවන් හමුදාව ලෙස නම් කෙරුණා. ආරම්භේදී දෙෙළදහරින් හයිදිනෙකු සහ සෙසුම් නිලයන් වෙසයකකින් ආරම්භ කෙරුණු බෙරට ගුවන් හමුදාව සතුව. අද වනවිට තිෙස් හතර දහසක පමණ සාමාජිකන් පෙරිසක් සිටිනවා. ර්ථමානයේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ගුවන් යානා සියකට වැඩි සංක්‍යාවක් ඇති අතර කෆීර සහ එවන් ප්‍රහාර කියයාානාද සතුවීම විශිශක්පයක් ප්‍රවාල කටයුතු සඳහා යොදාකන්නා ඒ එල් තිස් දෙක සියක සියතිය හ එම්ම හැටාදී ගුවන් යානා මෙන්ම බෙල් දෙසය දුළ හා බෙල් හරසිිය දුළහ එම්ම ඉදාහ ඇතුළු හෙලිකුප්ට යානාද ගුවන් හමුදාව සතුයි LTT .E සංවිධහනයට එරෙහි මානුෂ්‍යය මෙහුමේද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ මෙහිවරක් කිටු කළ අතර. එහිතිී බියකය ගුවන් හමුදා රණවරුවන් සීකිරීමේ විශිෂ් වැඩසටහනක් ද පසු කියතා සිදු කෙරුණා. මාානුෂ්‍යය මෙහෙවුමේදී, ත්‍රස්ත වාතීන්ගේ ගුවන් බලය සාර්ථකව මැඩලීමට කටයුතු කළ ගුවන් හමුදාව යොද වාතාාවරණය තුළදී, තුවාලකරුවන් ප්‍රවාහනය කිරීම සඳහා ලබා දුන්නේ විශාලදතායකත්වයක්. එමයි විසි හතර ප්‍රහාාරක හෙිප් නාා ජුතා කනිමින් ත්‍රස්ත ඉලක්ක වෙත නිවැරදිව ප්‍රහාරල්ල කරමින් පාබිල් හමුතාාවලට විශාල සහයුකයක් ලබාදීමට ගුවන් හමුදාව කටයුතු කලා. ගුවන් හමුදා හැත්තෑ වෙනි සංවත්සරේ සමරමින් අංක පහ ප්‍රහාරක ජෙට් බලකනේ සහ. අංක හාය හෙලිකුප්ට බලකනේ සඳහා ජනාධිපති වර්ණ පිදීමට නීමිතයි. එහිතිී ගුවන් කරනම් සහිත ගුවන් සන්දර්ශනයක් මාර්තුමස තුන්පනදා. එනම් හිටදින සිට පවනිදාාදක්වා පස්සොරුප පහහි සිට හයිදක්වා කාලේ තුළ ගලු මෝදරදී පැවැත්වෙනවා. මෙම සංවත්සර උලෙට සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යාන විසි හතරක් මෙන්ම ඉන්දිය ගුවන් හමුදාවේ යාන විසිත් තුනක් සහහකි විීමට නීමත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ග්‍රෝප් පපිතාන් දුෂාන් විජේ සිංහමහතා පැවසවා. ඉන්දියාාවේ ගුවන් යනා සදර්ශන කණඩායමක් වල සූරය කිරෙන් ගුවන් යානා නවයක් මෙැරට පැමිනැතිබෙන පා මිටමතරව සරා නම් ඉන්දිය හෙලිකොප්ට සදර්ශන කණඩායමද සදර්ශන ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්දිාවේ තේජස් නමැති සැහැල්ලු ප්‍රාරක ගුවන් යානයක් ද දෙවඉනට පැමිණති වෙනවා. මනක්්‍ය දෝෂයක් ඉවත්කිරීමේදී වේවැලකින් පහරකා ගාහතන ලක් වූ මීගහවත්ත ප්‍රදේශයේ දැරියගේ දේහ පිළිබඳාව සංකටයුතු ඒ රාත්‍රයේ සිදුකෙරී තිබෙනවා. ඒගල්ල කටුගොඩ පුංචිවත්ත මුස්ලිම් පල්ලේ ද. සිද්ධියට සම්බන්ධ ශන්තිකර්මසිදු කළ කාන්තාව සහ දැරියගේ මව මහර අධිරය වෙට ඒ දිරිපත් කරනු අතර ඔුන් රක්ෂ ඳනා ාරකතකිරීමටයි අධිකරණනයෝක කළේ මෙ රණනය සබන්ධය පොලිසිය පරක්‍ෂනාආර්ම කරති අතර පුදගලයන් හහිදිනකින් ප්‍රකාශතහන් කරනතිබෙනවා. දෙවන්දර තුඩුවේ සිට පේදුරුතුරු දක් පා ගමන් කරන සාමපාගමන යේ දින්නේ කළුතර නගරයට පැමිනිා යයාපනය සෙවිල් සංවිධානකේන්ද්‍රයයි මේ සංවිධන කරන්නේ. උතුර දකුණ සාමයේ සංහිධාව එකමුත්තුකම ගොඩනැකිීම වෙනුවෙනුයි මෙම සාමපාගමන සංවිධහන කරන්නේ. කළුතර නගරයට පැමිණ, සාමපාගමනයටට ආශිරපාදයෙක්කිරීමට බහ සංග්‍රත්නය කටයුතු කලා. රජ්චමත්‍යය විදුර වික්‍රමණයක මහතා ඇතුළ පිරිසක් ඊට එක්ව සිටියා. අවහිංසාවාදිය මුළුකරගත්ත ධර්මය. පහදන කරගත්ත ජනතාවක් ජීවත්වෙන්න්නේ අපේ රටේ. ඔය සමාහර මානවීවිකම් ගැන කතාර න අය මානවීවිකම් අුවම් මේ උල්ලංගනය කරනකොටත් අපි මානව හිවිකම් රැක් මේ ඉදිරිපත්වෙලා තියෙන්නේ යපනේ තරුණ හන්ඩ මිනිස්සුන්ව බලාත්කාරෙන් පාගෙන ඉදගේ මිනිස්සුන් බලත්කාරයෙන් කොටු කරලා තුවක්වක් ඔල්ලුවට කියයලා සයිනයිට කරල බෙල්ලෙල්ල ඒ දේශපාලනැයිවරයි පජාත්‍රවාදයට ගරුරන මිනිස්ස හැටියට ජනසම්මතවාදෙන් හිසමන මිනිස් වැඩියට අපි කැමති උතුරෙෂහ නැගෙනහිර ඒ ජනතාව තමුන්ගේ සැබෑ සිතුවිලි අනුව ක්‍රාත්මක වෙනවන. අ අපි ක්‍රියාත්මක වී උත්තේ අන්තවාදීන් හැටියට ද එෙම නැත්තම්. මන විතවාදීින් හැටියට ගෙන එකයි අප දරණ කරන්න ෝට. ට සිංහල ජනතාවත්තික කදාවත් අපිට පේදයක් ප්‍ර්යයක් තිබන්නේ නමුත් සිංහල ජනතාවයි අපිවයි බෙන්කරන්ඩ ගොඩක් කුමතුන්නාකාරි විදියට වැඩවල් සිද්ධවෙලා තියෙනවා මේ රට ඒකට දෙමල දේශපාලක් නයෝොත් ගොඩක් සයෝග දීල තියෙනවා ඉන්දියාවේ සයෝ දී යන ඇතුළේ අපට කන්ෆලික්් එක ඇති කරන්ඩ ඒ ඇතිකරපු දේවල් වලින් ප්‍රජන ගත්ත රටවල් තමයි එක්සත් ජාතික සංවිධානය හර අපිට ආපෝ ප්‍ර්නදාන්්ඩ යොමි වෙලා තියන්නේ පිදිරියේදි රටක් කැටියෙට් එක්සත් වෙලා මේ රට ස්රාටරංයම මොකද අපේ රුණා පා රව ැත්ම මේ පශ්න අරංගය නරකයි. අබැයි තුරේ ම ජීවනය ද ම දන්න ආපෝ මේ වගේ ප්‍රශ්නය ඇති කරන්න ගොඩක් දේවල් දෙමළ ජතික සඳාන ඇතුළුවත් දෙමල දේශපාලක්නව කරමින් ඉන්නවා. ්‍යතර ජිනිවා මාානව හිිකම් කොමිසමට ඉදිරි පත්ව ඇති ශ්‍රීලංකවටෙහි ජෝජනාව සම්බන්තින් මධ්‍යහමු කිහිපේකදීද අදහස් පල කෙරුණා. ජිනීවා මානුමහිකම් කොමසාරි ස්තුමිය ඒගොල්ලො නියෝජනයකරට රටපල්වල ප්‍රශ්ලවට වඩා. අද ජිනීවා ගැන කතා කරන්න පෙළවිලතිීනවා. එක ප්‍රධාන කාරණාවක්තමයි ලෝකෙ පුරා දෙමළ ඩයිස් පෝරාාව විතාමන් වු ප්‍රබල ලෙස ස්ථාන ගතවෙලතිීීමවා. බ්‍රරිතාන්නේ පාර්මේන්තුුවට මන්ත්‍රීවරේ පත්වන එක ැනඩාවේ පාර්මේන්තුර මන්ත්‍රීවරේ පත්ෙනකොට අපි ඕගොන්ට උදව කරන්නේ අපට ඊළම ලබා දෙෙන වගලා ඕගු පාර්මෙන්න්දු කතා කරන නංගිල ගොඩ අන්නගේ ප්‍රතිමලයක් තිදිරා මුළු යුරෝපීමම පිරිස් අද මන්ගේයටටේ ප්‍රශ් අමතය කරලා බාල්මේන්දිරු පත්තීමේ අවශ්‍යතාාව වෙනුවෙන් අපේට අ්‍යන්ර පස් ට ඇළි කරන්න කටයුතු කරන්න. මෙ බටහිර බලවතු මෙදුම්වාදී කොටිතස්තවාදීන්ගේ පැත්තාරගෙන අපේ රටට එරෙහිවාගෙන න මේ අයුක්ති සහක අසාාන මද අත්තවීමට විුරදවා රටවල් විසේකා අපේ පැත්තරන්තිනවා අපි දන්නවා ගෝටාාවේ රාජපක්ෂ ැත්තුමාන්ගේ පාලනය එදත් යහානය රණ විරු ආරක්ෂ කරණ කැවුණ ඇතුමන් අදත් කැපවවා අපි සහතිකරනවා එක් රන විරුවකටුවත් මල්ලකටත් ය ගෝටාව රජ පක්ෂමැත්තුමාන්ගේ පාලන ඉල දෙෙ නෑ ඒවුව තමයි මේ මැදි අත්වීම් සැල් කමින්. ොල් ගව දියුණු රීම සඳහ තරන්න ව්‍යවසායකයන්ට අකර පහක බූමි ප්‍රමාණයක් ලබාදීමට රජය අවධනය මූතිබෙනවා ස්වාධී රූපාහනයේ හත්වනි පැයි වැඩසදහනට එක්ෙන් රජමාත්‍යය අරන්දිගේ ප්‍රාන්දු හ මේ ව ප්‍රකාශ කලා. මල්ලියන් දෙක මමාට ක සමටක් පරිපෝජනයට හම එක හරි හන්න පොලතියනවා හැබැයි. ඒ කර්මාන්තවල සාහයෙන් පොල්ගි ලියන හතරක විතර ප්‍රමාණයක් ොන ිලියන එකයි තියන්. තොර කර්මාන්තකරුවන් අර එකයිසටමටෙන් පොටසක් ගන්න කොට සමයි පල්මිල හැල අතිකර ජනාධපත්වවා පලවනි අතාවට ඔල්ලගව දියුණු කරන්න ඩම්ට සසන කමසන් සමට තුමාක්ක ඔය අත අරල දාල තියෙන ඉඩම් අත්කර දහක් දෙන්න කියලා. යාපන මන්න්නර් ොච න ත වෙන පොල්ති කෝනේ දැ ොල්ලගව විසා වෝෂයන් කරතියන ඒ පොල් ිස්්පාදතගේ මින් පවතින අකර පහක් වගේ ප්‍රමාණයක් දසාකින් දීල රුණ වවවාක. මේටක් එකතු කරගෙන මේ පොල් වගාව දියුණු කරම්. අලුත් පොල් ගස් විසාල් ප්‍රමාණ ඇතිකිරීමත් තියනෙන පොල්ගස්ස කරක ගැනීම ඒවාගේ මේ කර්මාන්තවලට ඉවිදිර ලබාදීම සහ පොල්ගෙඩිය අර මල පහද දැීම කට ක්‍රාවලියයට ජනාතිපත්තුමා අආදාානයම කළම මේ අමාතන් සට ශක්ති දෙන. වගවස හාවශ්‍ය බීජ, පොල් පරේෂණ ආතනය සහ පොල් සංවර්ධ මනටින් ලබාදීමට කටිතු කරන වයි අමාත්‍යශවයේ ලේකම් තිස්ස හේවිතරන මහතා මෙහිදී ප්‍රකාශ කළේ. එකදේ අවශ්‍ය බීජ පොල් පැලත් පොල් පරේෂන අයතනත් පොල් සංගඳන ම්ඩලයක්ත් ලබාදීමට බලා පවොත්තු විශේෂයෙන් අපි ප්‍රකාශ කරන්න කැමදේ පවගු කාලෙත් පොල් පර්ේෂණ ආයතන විසින් අලු බීජ පොල් පෙළ හඳුන දීමක් කර සිර20ෙල පොල් පැලක් අපයන්ඳර දුන මෙවැනි ඇ දෙමුහුණන් පොල් පිහඳු දීම තුලින් තරුණ ව්‍යවසායකෙන්ට ආකාශනයක් ලබාදීමත් මේ පොල් පලදාවේ ප්‍රමණතාව වැඩිකිරීමටත් ඒ පලිබෝධන ආශකවලට ප්‍රතිරෝධනයක් ඇති වෙන විදිහේ පොල් පැ හඳු අදීමත් තම ඇි පලා පපුෘත්තිේ පලදාව විශාල ප්‍රමාණක් වැඩුවේ නවාත් පොල් පැත් සාපේක්ෂ කල්පනා කරළ බැලම ඒගේම අවුරුදු තුන මාරක් තරක් ැනකට පොල් ගහක පලදාව ලබාගන්න පුලුව. සමුද්‍රිය ආරක්ෂක සහයෝගිතාව උදෙසා ඉන්දිියාව ශ්‍රී ලංකාව සහ මාලදවීනන් රාජයන්ගේ එකතුවෙන් ට්‍රයිපාර්ශ්ික ස්තිර ලේකම් කාර්යාලයක්ක ස්ථාපිත කරතිබෙනවා. ඒ නවික හමුදා මුලස්ථානේදේ. ආරක්ෂක අතේශ ලේකම් විශ්‍රාමික ජනරවල් කමල් ගුණාත්තමතාක ප්‍රධනත්වෙන් නව ලේකම්කාරලේ විවෘතකිරීම සිද වනා. සමුත්‍රියය සයෝගිතාවතුලින්, ඒකා බද්ධ අභ්‍ය සහ පූුණු කටය දුසදු කිරීම මනුෂීය ආධාර සහ අපපදස්සාහන සැලසීම, සාකරික ආරක්ෂාව සහ සමුද්‍ර දෂණය පිළිබද කටේතු කිරීම ඇතුු ේත්‍ර රැක් අආරනෙ වනවා ලේකම්කාරලේ විුෘත් කිරීමවස්ථාවට විදේශමත්තේශ ලෙකම් අත්ිරල් ජයනත් කොලපගේ නවිකමුතාපති වයිස් අත්විරල් නිශාන්ත උළිකේතයන මමාතරන් තුල් පිරිසක් සිටිය. කොළම වල්ල වදයේ ගමන්මල්ලක තිබී හමුූ කාන්තාසිරුර මේ වන විට පොලිස් මරත ශරිරාගාරය වෙත රැගෙන ගොස්ති වෙනවා. අද පස්වර් දේ සම්බන්ධයෙන් පශ්ාත් මර ප්‍රක්ෂය පැත්වීමට නියව යි, පොලි මාධ්‍ය ප්‍රකාශක නියෝජ පොිපති ජිත්‍රෝහන මතා සඳහන් කළේ. හිස කඳින් පෙන් කළ කාතාසිරක් ගමන්මල්ලක දමාතතිබේද, පිටකුටු වේල්ලවීදයේ ප්‍රදශ ඊ ස්වාකත්තා. කෙසි අ පුද කලෙකු මෙම ගමන්මල්ලර් වැකිනන ආකාරය අසල වූ CTVවි කැමරාබල සහන්වෙතිබා. සිදිය සම්න්ඳධී පොලසිය විමර්ෂණ ආරම්භ කළ අතර මෙවන විට කරුණු රැක්හෙලිිය ඇති බවයි පොලස් මාධ්‍ය ප්‍රකාශකරයා සඳහන්කරේ. සිරුව බැකිිනා බස්රතේ, පොලස් බහරයට ෙනඇති අතර රේදුරගින් හා කොන්දස්තරවරයාගින් ප්‍රශ්න කිරීම සිදුකරතිබෙනවා. මෙම බස්රතය හංවැල්ල පිටකුඩු මාර්කයේ දහවන වන්නක් බයි එහිදී හෙලිබුණේ කිසි අම්පුද් කලෙකු ගමන්මල්ලක්ද ැගෙන හංවැල් ප්‍රදශීෙන් බස්රතයට ගොඩපුූ බව රේදුරු හා කොදස්තරවරයා සාක්ෂි ලබාදමින් සඳහන් කරති වෙනවා. CCTV දර්ශනවල දැක්වෙන අදාළ සැකරු සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් දුරකතනාක බිඳදුවයි හතා එකයි අසු පහයි අනු එකයි පන්සේ පනස් හතහෝ බිඳුවයි එක එකයි දෙකයි හරසිීතතිස්තුනයි තුන් සේ තිස්තුන ඔස්සේ පොලසියවිිත දැනුම් දෙන ලෙසට පොලස්මා දෙ ප්‍රකාශිකපරයා ඉල්ලා සිටිනවා. ඒත් සමගින්ස්වාද රූපහනි මධ්‍යහන ප්‍රධාන පෘති ප්‍රකාශය මතකින් නිමාවට පත්වනවා අප යලි හමුවන්නේ පෑන් පැපුවත් සමගින් සබදවසක්.